අයිබුවන් ක්‍රිකට් ලංකා තුලින් ඔබට අපි මේ වීඩියෝවෙන් කියන්න සූදානම් එළඹෙන ලෝකසලානිය සඳහා තරුණ ශ්‍රී ලංකා සංචිතය කවුරුන් මේවිද කියන කාරණේ සම්බන්ධ පුංචි අදහසක් ඔබට දෙන්න සූදානම් වෙන්නේ. ඇත්තටම එළඹෙන ලෝකසලානිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සංචිතය කවුරුන්ද කියන කාරණේ සම්බන්ධව බොහෝ දෙනා ඇහැගහගෙන ඉන්නේ. මේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියලා හිතන්න පුළුවන් මට්ටමේ නිශ්චිත වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියලා හිතන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෝ ඉතාම සුළු පිරිසක් තමයි ඉන්නේ. බොහෝ දෙනා මේ වෙනකොටත් ඉන්නේ පෙන්ඩින් තත්ත්වයේ. ඉතින් තත්ත්වය මෙහිම තියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන ලෝකසලානිය සඳහා ක්‍රීඩා කරන සංචිතය තෝරන්න අන්තර් පළාත් එක් දින ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළා තියෙනවා. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරපු ප්‍රධාන පෙළේ එවැගේම මේ වෙනකොට ශ්‍රී ලංකා ජාතික තලයේ ඉන්න ප්‍රධාන ක්‍රීඩකයෝ සියලු දෙනා මේ තරගාවලිය නියෝජනය කරනවා කියලා ආරංචි වෙන්නේ. එහිදී මේ වෙනකොට මූලික වශයෙන් ක්‍රීඩකයෝ 60 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කරලා තියෙනවා කියන කාරණය අපිට ආරංචි වෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා ලෝකසලන සංචිතයේ තෝරන තරගාවලිය අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා 11 වෙනිදා වෙනකන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් එවැගේම පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් කේන්ද්‍ර කරමින් ආරම්භ කරන්න සූදානම් කියලා තමයි ජාතික ක්‍රිකට් ආයතනයෙන් අපිට තවදුරටත් ආරංචි මාර්ග වලින් සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් හතරේ ක්‍රීඩක සංයුතිය කොහොමද? මේ පිළිබඳවයි අපි ඔබට මේ කියන්න සූදානම් වෙන්නේ. මේ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කරන සංයුතිය තමයි මේ. කොළඹ කණ්ඩායමේ නායකත්වයේ හිමිලා තියෙන්නේ දිනේෂ් චන්දිමාල්ට. ඒ වගේම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ කොළඹ කණ්ඩායම උපනායකත්වය ලබා දෙන්නේ උපුල් තරංග. ඉතින් මේ නායකය උපනායකයා එක්ක තරඟ වදින ක්‍රීඩක ලයිස්තුවේ ප්‍රතිකර රවුම් විදිහට කොළඹ කණ්ඩායමට තෝරගෙන තියෙනවා අවිෂ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියංජන, කමිදු මෙන්ඩිස්, ඒ වගේම චාම්ර සිල්ලා සමගින් ශාන් ජයසූරිය කියන දක්ෂ ප්‍රතිකරුවෝ. ඒ වගේම කොළඹ කණ්ඩායම නියෝජනය කරන දඟපොන්දු බලෑණිය තමයි සීකුගේ ප්‍රසන්න, අකිල දනංජය සමගින් අමිල අපොන්ස කියන පන්දි වන්දෝ. කොළඹ කණ්ඩායමට ප්‍රබල වේග පන්දු බලෑණියක් ඉන්නවා. ඒ තමයි සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සමගින් මොහමඩ් සිරාස් කියන පන්දි යවන්නෝ කොළඹ කණ්ඩායමේ වේග පන්දු බලෑණිය ශක්තිමත් කරනවා. ඉතින් මේ ක්‍රීඩකයින්ට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙමින් කොළඹ කණ්ඩායමේ පුහුණු කාර්යවරයා විදිහට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ප්‍රවේගකාරී ක්‍රීඩකයෙක්. ඒ තමයි අවිෂ්ක ගුණවර්ධන. එවගේම මහනුවර කණ්ඩායමත් දක්ෂ ප්‍රතිකරුවන් රැසක් නියෝජනය කරනවා. මහනුවර කණ්ඩායමේ නායකත්වයේ හිමිලා තියෙන ලෝකසලන තරගාවලියේදී නායකත්වයේ බලාපොරොත්තු වෙ ඉන්න කියලා ක්‍රිකට් බලධාරියෝ සඳහන් කරලා තියෙන දිමුත් කරුණාරත්න. දිමුත් කරුණාරත්නගේ නායකත්වයට උපනායකත්වය ලබා දෙන්නේ ප්‍රවේගකාරී ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතිසර පෙරේරා. එවගේම මහනුවර කණ්ඩායමේ ප්‍රතිකරණ බලඇණිය ශක්තිමත් වෙන්නේ සදීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, ප්‍රිමාල් පෙරේරා, එවගේම රොෂෙන් සිල්වා, අසෙල් ගුණරත්න සමගින් මනෝ සරච්චන්ද්‍ර කියන ක්‍රීඩකයන්ගෙන් තමයි මහනුවර කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තුව සමන්විත වෙන්නේ. එවගේ මහනුවර කණ්ඩායමේ දඟපන්දු බලෑණිය විදිහට කටයුතු කරන්නේ ජෙෆ්රි රැන්ඩස්සි, මාලින්ද පුෂ්පකුමාර, චතුරංග සිල්ලා සමගින් සචිත්‍ර සේනානායක කියන පන්දු යවන්න. ඉතින් මේ දඟපන්දු යවන්න ගත්තම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු සහ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ නියෝජනය කරන දක්ෂ දඟපන්දු යවන්න ගණනාවක් මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කරනවා. එවගේ මහනුවර කණ්ඩායමේ ප්‍රවේගකාරී වේගපන්දු බලෑණිය තමයි කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සමගින් දිලේෂ් ගුණරත්න කියන පන්දු යවන්න. මහනුවර කණ්ඩායමේ පුහුණු කරුවා විදිහට කටයුතු කරන්නේ පියල් විජේතුංග. මේ තමයි මහනුවර කණ්ඩායම මෙවර අන්තර් පළාත් තරගාවලිය නියෝජනය කරන. එවැගේම මේ තරගාවලියේ දකුණු කණ්ඩායම නැත්නම් ගාල්ල කණ්ඩායම නියෝජනය කරන්නේ කවුද? ගාල්ල කණ්ඩායමේ නායකත්වය හිමිවෙන්නේ වර්තමාන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමටත් T20 කණ්ඩායමටත් නායකත්වය ලබා දෙන ලසිත් මාලිංගට. එවැගේම ලසිත් මාලිංගගේ නායකත්වයට උපනායකත්වය ලබා දෙන්නේ ලහිරු තිරිමාන්න. ගාල්ල කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තුවට ඇතුළත් වෙනවා අසදු මීරක්කොඩි, කුසල් මෙන්දිස්, මහිල උඩවත්ත, විනෝද් බානුක, ධනංජිද සිල්වා, මිලින්ද සිරිවර්ධන සමගින් සමු අශාන් කියන ක්‍රීඩකයෝ දකුණු පළාත් එහෙම නැත්නම් ගාල්ල කණ්ඩායමේ ප්‍රතිකරණ විදිහට ඒ කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා. එවැගේම ගාල්ල කණ්ඩායමේ දඟපන්දු බලයෙන් ශක්තිමත් කරන්නේ නිරෝෂාන් පීරිස්, චාමික එදිරිසිංහ සමගින් වනිදු හසරංග කියන දක්ෂ දඟපන්දු යවන්න. එවැගේම දකුණේ වේගපන්දු බලණිය ලසිත් මාලිංග ප්‍රධාන කරගනිමින් තවත් දක්ෂ වේගපන්දු යවන්න කීප දෙනෙකු දකුණු පළාත් කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඒ තමයි දුෂ්මන්ත චමීර, ලහිරු මදුශංක සහ ශයන් මදුශංක කියන වේගපන්දු යවන්න දකුණු පළාත් කණ්ඩායම චලේ කරනවා. දකුණු පළාත් කණ්ඩායමේ පුහුණු කරුවා විදිහට ඉන්නේ ශ්‍රී ලංකාවේ බිහිවුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන තිලාන් සමරවීර තමයි දකුණු පළාත් කණ්ඩායමේ පුහුණුකාර තනතුර මේ තරගාවලියේදී
උසුලන්නේ දකුණු පළාත් කණ්ඩායමේ පුහුණු කරුවරයා විදිහට කටයුතු කරන්නේ. මේ තරගවලියට මුහුණ දෙන සිවුර කණ්ඩායමේ නැත්නම් අවසන් කණ්ඩායම විදිහට ඉන්නේ දඹුල්ල කණ්ඩායම. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්. ඇන්ජලෝගේ නායකත්වයට උපනායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන උපනායකයා විදිහට කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල. දඹුල්ල කණ්ඩායමේ ප්‍රතිකර්ම රටාව මෙන්න මෙහෙමයි. දනුෂ්ක ගුණතිලක, වසන්ත ප්‍රනාන්දු, බාහනුක රාජපක්ෂ, ජීවන් මෙන්ඩිස්, දශුන් ශානක, සචිත්‍ර සේනසිංහ සමගින් අශින් බණ්ඩාර දඹුල්ල කණ්ඩායමේ ප්‍රතිකරවරණ විදිහට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරනවා. ඒ වගේම දඹුල්ල කණ්ඩායමේ දක්ෂ දඟ පන්දු බලයන්ියක් දඹුල්ල කණ්ඩායමට ඉන්නවා. ඒ තමයි ලක්ෂාන් සඳකෑන්, ප්‍රභාත් ජයසූරිය සමගින් රමේෂ් මෙන්ඩිස් දඹුල්ල කණ්ඩායමේ දඟ පන්දු බලයන්ිය මෙහෙවද්දී දඹුල්ල කණ්ඩායමේ ප්‍රබල දඟ පන්දු බලයන්ියක් අපි දකිනවා. විශ්ව ප්‍රනාන්දු ඉසුරු උදාර සමගින් ඉෂාන් ජයරත්න තමයි දඹුල්ල කණ්ඩායමේ වේගපන්දු බලන්නේ විදිහට මේ අන්තර් පළාත් එක් දින තරගාවලිය නියෝජනය කිරීමට නියමිත. දඹුල්ල කණ්ඩායමේ පුහුණු කාර්යවරයා විදිහට කටයුතු කරන්නේ සුමිත්‍ර වර්ණකුල සූර්ය. ඉතින් මේ විදිහට කණ්ඩායම් හතරක් වෙන් කරලා මෙතනට ශ්‍රී ලංකාව නියෝජනය කරපු ජාතික තලයේ ඉන්න දක්ෂ ප්‍රතිකරුවන් පන්දු යවන්නන්, පන්දු රකින්නන්, වේගපන්දු යවන්නන් මේ සියලු දෙනා යොමු කරගෙන මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය තෝරගන්න. මේදී සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ පවතින තනතුරු ශ්‍රී ලංකා ක්‍රීඩකින්ටම ලබා දුන්නොත් අපිට හිතෙන්නේ වේගපන්දු යවන්නන්ට විතරක් නෙමෙයි දඟ පන්දු යවන්නටත් මේ තියෙන තනතිර වල ස්වභාවය මත දක්ෂ පන්දු යවන්නන් මුල් පෙළ පන්දු යවන්නන් කඩු ප්‍රමාණය ගණීවි. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ තනතිර වලට පදම් වෙච්ච අපේ රටේ ප්‍රතිකරුව වැඩි වශයෙන් ලකුණු ගණීවි. එතනින් එංගලන්තයේ වගේ රටක තියෙන තනතිර වලට ගැළපෙන විදිහේ ක්‍රීඩකයෝ අපිට හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා මේ තරගාවලියේදී දඹුල්ල ක්‍රීඩාංගණයත්, ඒ වගේම පල්ලිකැලේ ක්‍රීඩාංගණයත් එංගලන්තයේ තනතිර වලට සමාන ආකාරයට නිර්මාණය කළා. එවැනි තනතිර වල වේගින් ලකුණු ගන්න පුළුවන් ක්‍රීඩකයෝ කවුරුන්ද කියලා, ඒ වගේම මෙවැනි තනතිර වල හොඳින් පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයෝ කවුරුන්ද කියලා අපිට හොයාගන්න ලැබුණොත් අපිට පුළුවන් වේවි කවුරුන්ද ඇත්තටම ලෝක ස්ථානයට යවන්න ඕන සංචිතය කියලා තෝරගන්න. ඉතින් ඔයාලා හිතන්නේ එවැනි තනතිරු පල්ලිකැලේ, ඒ වගේම දඹුල්ල ක්‍රීඩාංගණයේ හදලා මේ තරගාවලියට මේ කණ්ඩායම් හතර යොමු කරොත් කවුරුන් මේ තනතිරුවේ දක්ෂකම් පෙන්වාවි කියලා ඔයාලා හිතනවද? ඒකත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.